ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ මින්නේරිය ආසන බලමණ්ඩල ජන හමුව ඊයේ පැවැත්වුණා. ඒම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙනුයි. අපි දකිනවා මෑත කාලේ ණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කතා කරන. අපි එක පැත්තකින් සතුටු වෙනවා ණය ගෙවන්න යම් කිසි කාලයක් හම්බෙලා තියෙනවා. හැබැයි අපේ හාමුදුරුවනේ යම් කිසි කාලයක් පමණයි හම්බෙලා තියෙන්නේ. අපි ඒ ණය ගෙවන්න ඕනේ. යම් කිසි කෙනෙක් හිතනවා නම් රටේ ජාතික සම්පත් විකුණමින් මේ ණය ගෙවීම තුල මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. විකුණන්න හරි ජාතික සම්පතක් ගොඩනැගුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒවා හදපු නිසා. වර්තමානින නායකයෝ ඒවා කුණු කොල්ලට විකුණලා දාලා කෙටි කාලින වසරක් දෙකක තමන්ගේ දේශපාලන ගමන දිහා කල්පනා කරනවා නම් ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන කාලේ වෙනකොට මේ රට පාලනය කරන්නේ කවුරු වුණත් ඒ අයට අඩුම ගානේ ආදායමක් තියා විකුණන දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නායකයෝ මේ පොරොන්නරුවේ එක මන් දන්නේ පොළොවේ වරදක්ද කියලා සමහර අයට එන්නෙම ඉහළ පුටුව ගන්න. ඒ නිසා පොළොන්නරුවේ හිටපු නායකයෝ කන්න දීපු අත හපා කෑවට දැන් තමයි නියම නායකයා පොළොන්නරුවට බී වුණේ සිරිපාල ගම්ලත්. බය නැතුව කියන්න ණයත් නැහැ බයත් නැහැ කියලා. වෙන අය වගේ නෙවෙයිනේ. පොළොන්නරුවට බෙදලා අපිටත් දෙන්න හාල් තියෙනවා. අපේ නායකයෝ මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ මාස දෙක තුන තිබිච්ච ප්‍රශ්න විසඳන එක නෙමෙයි. අපේ නායකයෝ මේ රටට කරලා තියෙන්නේ අවුරුදු 30 අවුරුදු 50 අවුරුදු 60 මේ රටේ කැකෑරි තිබිච්ච ඒ දැවැන්ත ප්‍රශ්න විසඳන එක. අපි මේ රට වෙනුවෙන් නැගී හිටියොත් අපිට බයියෝ කියන එක අපිට සැපක්. මේ රට වෙනුවෙන් පෙනී හිටින අපි වහල්ලු කියන එකත් ආදරයෙන් පිළිගන්නම්. අපි කැමති වුණත් අකමැති වුණත් අපි සූදානම් වුණත් සූදානම් නුණත් ජනාධිපතිවරයෙක් මේ රටේ නොවැම්බර් මාසේ වෙන්න ඉස්සලා බිහි වෙනවා. දැන් බලන්න නීතිඥවරයෙක් විදියට ලාබාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අමාත්‍යංශයක් දුන්නා නම් ඒක දක්ෂ විදියට තමන්ගේ කාර්යභාර ඉෂ්ට කරනවා පමණක් නෙවෙයි ආපහු දෙපාරක් හිතන්න අපිට අවශ්‍යද කියන එක ඔකට තේරුම් ගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.